අයිබන්දේකුතේ ඉතින් අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ටියුෂන් ඩොට් එකේ වෙබ්බඩවි අපේ ව්‍යාපාර හා ගිනුම් කරන අධ්‍යයන පාඨමාලාවේ ඊළඟ කොටසට ඉතින් අපි මේ 2011 පේපරේ ආශ්‍රිතව අපේ වල ව්‍යාපාර පරිසරය පැහැදිලි කරගෙන යෑමේදී අපිට ආව මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඒ 2011 පේපරේම තියෙන ප්‍රශ්නයක් තමයි මේක අභ්‍යන්තර පරිසරයේ තියෙන ශක්තියින් දෙකක් සහ බාහිර පරිසරයේ තියෙන අවස්ථා දෙකක් නම් කරන්න කියලා අපි යම් ව්‍යාපාර පරිසරයේ පිළිබඳව තියෙන සටහනට මේ සටහන බැලුවම අපිට පේනවා අභ්‍යන්තර පරිසර සාධක තියෙනවා බාහිර පරිසර සාධක තියෙනවා ඒත් මොනවාද මේ ශක්තියින් කියන්නේ මොනවාද මේ අවශ්‍යතා කියන්නේ ව්‍යාපාර පරිසරයේ කියන එක අපි සලකනකොට මෙන්න මේ වගේ අපි ජනේලයක් කියලා කියනවා මෙන්න මේකේ තියෙනවා ශක්තියින් කියලා දෙයක් තියෙනවා දුර්ලභතාවය තියෙනවා අවස්ථා තියෙනවා තර්ජන තියෙනවා මෙන්න මේ ශක්තියින් සහ දුර්ලභතාව තියෙන්නේ ව්‍යාපාරය අභ්‍යන්තරයේ තමයි තියෙන්නේ ව්‍යාපාරයේ අස්සේ තියෙන කියන්නේ අපේ අපේ අයිතිකරුවෝ වෙන්න පුළුවන් කළමනාකරුවෝ වෙන්න පුළුවන් සේවකයෝ වෙන්න පුළුවන් එයාලා තුළ තමයි මේ ශක්තියින් සහ දුර්ලභතාව තියෙන්නේ මොකද එයාලට අවශ්‍යතා තර්ජන අවස්ථා සහ තර්ජන කියන්නේ බාහිරින් දෙන දේවල්නේ දැන් බාහිර පරිසරය බැලුවම අපිට බාහිර පරිසරය පාවිච්චි කරන්න බෑ අපිට වෙනස් කරන්න බෑ කියලා මම වාඩි ගිහුවා. ඒ කියන්නේ 100%ක්ම අපිට වෙනස් කරන්න බෑ. අපිට අවශ්‍ය විදිහට පාලනය කරන්න බෑ. ඉතින් ඒ වගේ පරිසරවල තියෙන අවස්ථා වලින් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ වගේම තමයි තරෝජන වලට අපි මුහුණ දෙන්න ඕනේ. මෙන්න මේ ඇතුළේ තියෙන ශක්තියෙන් වර්ධනය කරගන්න ඕනේ. දුර්ලතා පුළුවන් තරම් අඩු කරගන්න තමයි බලන්න ඕනේ. ඉතින් අපි මෙන්න මේ සාකච්ඡා කරලා බලමු. මේ අභ්‍යන්තර හා බාහිර පරිසරවල ශක්තියින් මොනවද? දුර්ලතා අවස්ථා මොනවාද තර්ජන මොනවාද කියන එක මෙන්න මේ අභ්‍යන්තර පරිසරය කියන සාධකේ ගත්තම අපිට පේනවා අයිතිකරුවන් කියන දෙයක් ඉන්නවා අයිතිකරුවන් තුල තියෙන ශක්තියින් මොනවාද මෙන්න මේ අයිතිකරුවන්ට පුළුවන් නම් හොඳ ප්‍රාග්ධනයක් යොදවන්න එයාලට පුළුවන් නම් හොඳ කළමනාකරුවෝ ටිකක් එයාලගේ වැඩට ගන්න අයිතිකරුවන්ට පුළුවන් නම් මෙන්න මේ ව්‍යාපාර කටයුතු පිළිබඳ හොඳ තීරණ ගන්න ඩිරෙක්ටර් බෝඩ් එක හොඳ එකක් දාන්න ඒ ව්‍යාපාරේ සාර්ථක කරනවා ඇයි අයි හොඳ අයිතිකරුවෝ ඉන්නවා කියන්නේ ව්‍යාපාරේ ලොකු ශක්තියක් ඉතින් මෙන්න මේ කලමනාකරුවන්ගේ අපි බලමු මේ දැන් කලමනාකරුවන්ගේ අපි ශක්තියින් ටික බලමු ඉතින්ම ශක්තියින් මොනවාද කලමනාකරුවන් සතු ශක්තිය කලමනාකාරීත්වය හොඳයි නම් එයාලගේ තීරණ හොඳයි නම් කලමනාකරුවන්ගේ පාලන සැලසුම් කරණේදී යන සැලසුම් 100%ක් සාර්ථකයි නම් නැත්නම් අඩුමතරම 80%ක්ව සාර්ථකයි නම් ඒ වගේම පාලනය කරනකොට එයාලා ගන්න නිගමන හොඳයි නම් අන්න ඒව තමයි කලමනාකරුවන්ගේ තියෙන ශක්තිය අපි මේ සේවකයෝ කියන තැනට යනකොට ව්‍යාපාරයේ තියෙන වැදගත්ම අංගය තමයි සේවකයෝ හොඳ සේවකයෝ ඉන්නීම පළපුරුදු සේවකයෝ ඉන්න එක ඒ වගේම සේවක පිරිවැටුම අඩු වෙනවා මොකද්ද පිරිවැටුම කියන්නේ ලේබර් ටර්න් ඕවර් කියන්නේ සේවකයන් ඉවත් වී යන වාර ගන්න ඒ කියන්නේ අපෙන් කම්පැනි ඉන්න සේවකයෝ ගොඩක් ඉවත් වෙලා යන්නේ නැත්නම් එයාලා එන්නේ විශේෂීකරණය වෙනවා ඉවත් වෙලා යනවා කියන එක අපිට පාඩුවයි ඒ කියන්නේ සේවක පිරිවැටුම කියන්නේ අපිට අවශ්‍යදායක දෙයක් මෙන්න මේ සේවක පිරිවැටුම අඩුයි නම් ඒ වගේම මේ සේවකයෝ අභිප්‍රේරණයෙන් වැඩ කරනවා නම් මේ අපේ කම්පැනි අපි මේකට දෙයක් කරන්න ඕන කියන මට්ටමේ වැඩ කරනවා නම් අන්න ඒවා ශක්තිය විදිහට අපි නඳුර ගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්න ඕනි දුර්වලතා කියන්නේ මොනවද කියලා. අයිතිකරුවන්ගේ පැත්තෙන් අපි දුර්වලතා කියන්නේ මොනවද කියලා බැලුවොත් අයිතිකරුවන්ට යදන්න පුළුවන් මූල්‍යමය ප්‍රාග්ධන කොටස අඩුයි නම්. ඒ වගේම අයිතිකරුවෝ හිතනවා නම් දැන් අපි බලමු මෙන්න මේ ව්‍යාපාරයක් ගත්තම අපි මේ කලමනාකාරීත්වයට බාර දෙනවනේ ගොඩක් වෙලාවට මේ ව්‍යාපාරය. හැබැයි මේ අයිතිකරුවෝ අනවශ්‍ය ලෙස ව්‍යාපාරයට ඇඟිලි ගහනවා නම් අනවශ්‍ය ලෙස ව්‍යාපාරයේ කොටස් වෙනස් කරන්න යනවා නම් අන්න ඒක දුර්වලතාවයක් විදිහට අපි අඳුර ගන්න පුළුවන්. කලමනාකරුවන්ගේ දුර්වලතාව මොනවද? කලමනාකරුවන්ගේ තීරණ වැරදි නම් ඒ වගේම කලමනාකරුවන්ගේ තීරණ වරදිනවත් එක්කම එයාලගේ සැලසුම් දුර්වලලා වෙන්න පුළුවන්. ඒ වගේම කලමනාකරුවන්ගේ තීරණ වරදින්නත් පුළුවන්. ඒ වගේ දේවල් වෙනවා නම් ඒකත් දුර්වලතාවයක් විදිහට අපි අඳුර ගන්න පුළුවන්. සේවකයන්ගේ දුර්වලතාව වෙන්න පුළුවන් මොනවද? මංකෝ ලේබර් ටර්න් ඕවර් එක කියන්නේ සේවක පිරිවැටුම අඩුයි නම් ඒක ව්‍යාපාරික ශක්තියක් කියලා. හැබැයි ඒ වගේම සේවක පිරිවැටුම වැඩි නම් කියන්නේ සේවකයෝ මාරු වෙන ප්‍රවණතාවය වැඩි නම් ඒක ව්‍යාපාරවල දුර්වලතාවයක්. දැන් අපි බලමු සාමාන්‍යයෙන් රක්ෂණ සමාගම් ඒ වගේම ගාමන්ට් ෆැක්ටරිස් වල ලේබර් ටර්න් ඕවර් එක වැඩි. මොකද ඒකේ කරන්න තියෙන කාර්යය යම් තාක් දුරට සංකීර්ණයි සහ අමාරුයි. ඉතින් ඒ වගේ තැන්වල ලේබර් ටර්න් ඕවර් එක වැඩි හින්දා තමයි ගොඩක් දුරට ගාමන්ට් වල නිතරම බඳවා ගැනීම සිදු කරන්නේ. ඒ වගේම රක්ෂණ කර්මාන්තයට ඇතිතරම් බඳවා ගැනීම කරනවා. ඉතින් ඒ වගේ බඳවා ගැනීම සිදු කරන්නේ අන්නේ ටර්න් ඕවර් එක වැඩි හින්දා. ඒ වගේම අපිට ගන්න පුළුවන් පුහුණු සේවකයන් නොමැතිකම. ඒ වගේම අපිට ගන්න පුළුවන් පුහුණු සේවකයන් වෙනත් කරා ඇදීම. ඊට පස්සේ මෙයාලගේ ආකල්පමය ප්‍රශ්න. අන්න ඒ වගේ දේවල් ගන්න පුළුවන් අපිට තියෙන සේවකයන්ගේ පැත්තෙන් ආයතනය ඇතුළට එන දුර්වලතා විදියට.
ඉතින් අපි මේ බාහිර පරිසරය ගන්නකොට අපිට ගනුදෙනු කරව සැපයම් කරව තරඟ කරව දේශපාලන පරිසරය තාක්ෂණික පරිසරය කියන දේවල් වල මොනවාද අවස්ථා හා තර්ජන කියලා බලන්න වෙනවා. ඉතින් අපි හිතමු දැන් අපේ ප්‍රශ්නේ තිබ්බේ මොකද්ද අපේ ප්‍රශ්නේ තිබ්බේ බාහිර පරිසරයේ තියෙන අවස්ථා දෙකක් සඳහන් කරන්න කියලා. දැන් අපි ගත්තොත් ගනුදෙනු කරවන්ගේ මොනවාද අපිට තියෙන අවශ්‍යතා අවස්ථා අපිට ඉන්නව නම් හොඳ තෘප්තිමත් දිගු කාලීන ගනුදෙනු කරව පිරිසක් තව අපේ බ්‍රෑන්ඩ් එකත් එක්ක එකතුලාගෙන එයාලා මොන ප්‍රොඩක්ට් එකවත් එයාලා දාලා යන්නේ නැහැ එයාලා පාවිච්චි කරන්නේ අපේ බ්‍රෑන්ඩ් එකම තමයි. අන්න ඒ වගේ දිගු කාලීන තෘප්තිමත් ගනුදෙනු කරවන් පිරිසක් ඉන්නව නම් අපිට ඒක ලොකු අවස්ථාවක්. ඒ වගේම අපිට දැන් අපි හිතමුකෝ අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් කරගෙන යනවා. අපි හිතමු අපි සෙරෙප්පු හදනවා නම් අපි සෙරෙප්පු හදන්නේ පහ වසර ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි ළමයින්ට විතරයි. අපි හිතමු පොඩි ළමයින්ට විතරයි කියලා. අපි හදන්නේ පොඩි ළමයින්ට විතරයි නම් අපි අපිට තව ගනුදෙනු කරව පිරිසක් ඉන්නවා ඉහළ මධ්‍යම මධ්‍යම වයස්ගත සහ ඉහළ වයස් පුද්ගලයන්. ඉතින් අපිට පුළුවන් ඒ අපිට පුළුවන් නම් අන්න ඒ ගනුදෙනු කරවනුත් අල්ලගන්න අන්න ඒ වගේ වෙලාවට අපිට අවස්ථාවක් වෙනවා. මේ ගනුදෙනු කරව තර්ජනයක් වෙන්නේ කොහොමද? මේ ගනුදෙනු කරව පිට යගියොත් වෙන කම්පැනියක් එක්ක එකතුනොත් ඒ කියන්නේ අපේ බ්‍රෑන්ඩ් එක අතහැරලා යාලා වෙන බ්‍රෑන්ඩ් එකකට ගියොත් ඒක අපිට තර්ජනයක්. මොකද ගනුදෙනු කරව එන්නේ තනියෙන් උනාට එයාලා යනකොට අනිත් අයටත් කියනවා මේ කම්පැනි මෙන්න මේ ප්‍රොඩක්ට් එක හරි නෑ මං නම් දැන් මේක පාවිච්චි කරන්න කියලා අනිවාර්යෙන්ම කියනවා. ඒ වගේම තමයි අපි බලමු තරඟකරුව. තරඟකරුව අපිට අවස්ථාවක් වෙන්නේ කොහොමද? තරඟකරුවන්ගේ තියෙන තාක්ෂණික දැනුම අඩුයි නං එයාලගේ තියෙන කලමනාකාරීත්වය එච්චර හොඳ නැත්නම් අනිත් එක එයාලගේ භාණ්ඩේ හෝ සේවාවේ ක්වොලිටි එක අපේ භාණ්ඩේ හෝ සේවාවේ ක්වොලිටි එකට වඩා අඩුයි නං අනිවාර්යෙන්ම ඒක අපිට අවස්ථාවක්. එයාල අපිට තර්ජනයක් වෙන්නේ කොහොමද? තරඟකරුවන්ගේ ටෙක්නොලොජි එක වැඩි නං අපි අපේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා වලට යොදා ගන්න අමුද්‍රව්‍ය වලට වඩා එයාලගේ අමුද්‍රව්‍ය ක්වොලිටි එකෙන් වැඩි නම් ඒක අපිට ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්. දේශපාලන පරිසරය කියන එක අපිට අවස්ථාවද තර්ජනයක්ද? අනිවාර්යයෙන්ම ඔය දෙකම වෙන්න පුළුවන්. මොකද දේශපාලන පක්ෂ වෙනස් වෙනකොට සමහරවිට අපි අර කිව්වා වගේ අපේ ව්‍යාපාරයෙන් ගෙවන්න තියෙන බදු ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අවස්ථාවක් වෙන්න පුළුවන් තර්ජනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ ව්‍යාපාරය කරන අදාළ විෂයභාර අමාත්‍යවරයා අලුතින් නීතියක් පැනවුවොත් මෙන්න මේ දේ මෙච්චරයි කරන්න පුළුවන් මේ දේ මෙතනින් නවත්තන්න ඕන කියලා එහෙම වුණොත් ඒක අපිට තර්ජනයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම අපි හිතමු දැන් අපි ප්‍රයිවට් ක්ලාස් කරන සර්ලා ඉන්නවා. ඒ වගේ සර්ලට එයා මොකක් හරි විෂයභාර අමාත්‍යවරයෙක් කියනවා අපි මෙන්න මේ ගුරුවරුන්ගේ සම්පූර්ණ ආදායම නිදහස් කරනවා. ඒ කියන්නේ එයාලව නගා සිටුන අරමුණෙන් පෞද්ගලික පන්ති කරන පුද්ගලයන්ව බදු වලින් නිදහස් කරනවා. එහෙම වුණොත් ඒක ඒ වගේ පුද්ගලයන්ට හොඳ අවස්ථාවක් වෙනවා. අන්න ඒ වගේ තමයි අභ්‍යන්තර හා බාහිර පරිසරයේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන කියන මාතෘකාව අපිට කතා කරන්න පුළුවන් උනේ. දැන් ඔයාලට තේරෙනවා මෙන්න මේ එක පොඩි ප්‍රශ්නෙකින් අපිට පුළුල් කොටසක් ආවරණය කරගන්න වෙනවා. ඉතින් ඔයාලා තවදුරටත් පේපර් කරන්න කියලා මම කියනවා. මොකද ඔයාලා පේපර් කරන්න කරන්න තමයි මේ වගේ කොටස් ආවරණය කරගෙන ඔයාලගේ ඒ කියන සිහිනයට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් tuition.lk වෙබ් අඩවියට ගිහිල්ලා ලියාපදිංචි වෙලා 6 වසරේ ඉඳලා 11 වසර වෙනකන් තියෙන සියලුම සබ්ජෙක්ට් වලට අදාළ පාස් පේපර් අරගෙන පාස් පේපර් වගේම හදපු පේපර් අරගෙන ඔයාලා උත්තර ලියලා හොඳ දැනුමක් ලබා ගන්න කියලා මම ආරාධනා කරනවා. ආයුබෝවන්.